वेबसाइट को चेक कर लगा मंगे बल मंगे मगत वेद ओबेम वेबसाइट बल वेब अड्रस रिकॉर्ड कर अपडेट कर लगे बल्कि अपडेट कर ඔබට අප්ඩේට් කරනවා නම් ඔබ ලේකම් වරයා වෙන්නේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වෙන්නේ ඒක නිසා ඒක අප්ඩේට් කරන පුද්ගලයෙක් ඇති කවුරුයි ID එක කනෙක්ට් හරි එහෙම නැත්නම් සහකාර ලේකම් වරයෙකුට බාර දීලා ID උගන්වලා එයාට මේක කරන්න පුළුවන් අද මේ වෙබ්සයිට් අප්ඩේට් කරනවා කියන්නේ පොඩි ළමයින්ට කරතයි ඒ මෙවලම් මෙතරම්ම ලේසි ඉතාමත්ම ලේසි මෙවලම් තියෙන ඉතින් මම ICT ආයතනයේ බය නැතුව මම ඉක්මන් මෙලුවෙන් කතා කරන්නම් ICT ආයතන බාර ගෝඨාභය ජයරත්න ලේකම්තුමාට එතුමා මේ ගෙනියන කාර්යභාරය රජින් සියබලන්ගේ අමතුමත් එක්ක අපි මේ සියල්ල කරන්නේ මේ අලුත් ක්ෂේත්‍රයක් නිසා මේකට පුළුවන් තරම් අධිකරු ජනාධිපතිතුමාට කටින් මේකට ලොකු තල්ලුවක් දෙන්නේ ඉස්සර තිබුණේ අධිකරු ජනාධිපතිතුමාගේ අරදී නමුත් එතුමා කල්පනා කරා තරුණ අමතුමියෙකුට මේක බාර දෙන්න ඕනේ එහෙම තමයි ඇසීටි ආයතනය අද තොරතුරු තාක්ෂණ අමාත්‍යාංශය යට තියෙන්නේ අපි ඒ ගැන අපේ තියෙන ඉතාමත් සුභවාදී ආකල්පයක් අපිට දෙන්න පුළුවන් උපරිම සහාය අපි මේ කාර්යය සඳහා දෙන්න වැඩක්. කන්ටෙන්ට් එක වලදී නම් ඉතින් රස්සාව ගහලා කිව්ල නෙමෙයි රටම ප්‍රශ්නයකට මුහුණ දෙන්න පුළුවන් ප්‍රශ්නයක් මේ කන්ටෙන්ට් එක. මේ ආරක්ෂක ප්‍රධානීන්වද ඉන්නවා. එතුමන් ළඟින් අහන්න මේවා ෆලෝ කරනවා බොහෝ දෙනා. වැරදි වචනේ දැම්මනම් ආයි එන ට්විටර් එක අරගෙන හරි Facebook එක අරගෙන බලන්න තියෙන කමෙන්ට්ස්. ඉතින් ඒ නිසා මේක ඉතාමත්ම අර හොඳ ආයුධයක්. නමුත් බොහොම පරිස්සමෙන් පාවිච්චි කර යුතු ආයුධයක්. තුන්වෙනිම මම ඉල්ලන්නේ මේ publish move open data. ඒ කියන්නේ open data කියන්නේ අනිත් අයට පාවිච්චි කරන්න පුළුවන් වෙන ඔනේ data. ඒක authentic වෙනවා වගේම authentic වීම ඔබේ IP දැන් මෙහෙමයි. මම දැකලා තියෙන එකක් මේ කියන්නේ. මොකද LLRC websites මේ තොරතුරු වෙන කරද්දී අපිට මේවා බලන්න වෙන නිසා මම ගිය මාසෙ කිව්වා මම උදාහරණයක් කියන්නම්. මම ගිය මාසෙ කියනවා කියන්නකො extra විදියක නිවාස 2975ක් ලැබුවා. उत्तर මගේ විතරක් තානාපතිවරේ කියවම මොකද ඉඳන්නේ මම මේ වෙබ්සයිට් එක බලනවා මිනිස්සු වෙබ්සයිට් එක නිකන් අවර් කිමිනේ ඔක්කොම බලන දේවල් මම බලලා මට කියනවා මිස්ටර් සෙක්‍රටරි මේ බ්‍රීෆින් එකට ගියාම ඩීපී ඩිප්ලොමැටික් බ්‍රීෆින් එකේ මට කියන්නේ මිස්ටර් සෙක්‍රටරි යෝ රිපෝර්ට් සේස් this particular ministry had done say for instance 2975 houses but how come after 3 months it has come down to 2200 no explanation निवासी ඒ වුණා මම ඉතින් මම හිතනවා හරි කියලා නමුත් හරි යන ගමන් කරපු විදිහට එයා කයි ගන්න කැටි අපි වන්දන්න පුළුවන් කියලා එහෙම කොහෙද අපි යන්න කියලා අපි කියනවා මේක අපි කියනවා ඉතින් මාමාත් වේදන්න පරජයමල් වේදන්න තේරෙනවා ඒක වඩාත් වැඩක් තියෙන ලොකු වගකීමක් ඉතින් පබ්ලිෂ් ඕපන් ඩේටා වගේම පබ්ලිෂ් ඔතෙන්ටික් ඩේටා ඒවල් පහනක් අද තියෙන පහයි කියන්න බය වෙන්න බෑ you have to must have reasons to say that then me අද මුලුවේ තවත් මං හිතන්නේ වැදගත්ම දෙයක් තමයි අපි කතා කරමු මම හිතනවා ඔබ මේ ඊ රාජ්‍යයේ ඊ නායකයන් හැටියට ඉන් ද ඊ ගවර්න්මන්ට් රෙල් යු ආර් ඊ ලීඩර් देयर इज नो क्वेश्चन अबाउट इट देयर කන් බී එනිවන් එල්ස් ඉෆ් යු ඩෝන්ට් ගිව් ලීඩර්ෂිප් देयर इज නතින් දැට් විල් හැපන් ඔබ දැක්කා ඉවිච්ච වීඩියෝ ක්ලිප්ස් වුණා මම දැකපු හොඳම වීඩියෝ ක්ලිප්ස් වුණා
අහලා තියෙන කතාවක් මම මේ කියන්නේ ඊයේ ඊය විවිධ අපේ රෝ මිත්‍රේ වාලිම නේද පාලි මාර්සින් නෑ පාලි නයි නෝක පාලි මාර්සින්ගේ පොත එලිදැක්වීමේ ගෞරවය මට එතුමා දුන්නා ඩෙමින්ගේ බලදායිතාවය පිළිබඳ මරු 14කින් මේ පොතේ ඉවත් කරා මම එකෙල්ලේ දෙපාරක් කියවපු කොටක් තමන්තරලිය දෙනවා මම එතුමාට මේ අවස්ථාවේ ප්‍රශංසා කරා මම මේ අවස්ථාවේ ප්‍රශංසා කරනවා අපේ ලේකම් පොරේ වෙලාව අරගෙන තමන් දන්නා සංකල්පයක් පිළිබඳ පොතක් ලියන්නේ ඉතාමත් ඉහළම පොතක් ඒ මේ පොතේ එතුමා හොඳ කතාවක් තියෙනවා එතුමාගේ කතාවෙන් කියනවා අපි මේ පුරුදු වෙලා තියෙනවා කියන්නේ I did my best එතුමා අදත් උදාහරණයක් තමයි වන්දනාත් මේක කිව්වා අඩු අරගෙන රජු වන්ට ගහලා I did my best රජු වෙරි එහෙම වෙන්න බෑ we did our best වෙන්නට ඕනේ ඉතින් ඒ නිසා ඔබගේ ප්‍රයත්නය යුත්තේ ඔබ නෙමෙයි ඔබේ කණ්ඩායම එකතු වෙලා දැන් you have done the best ඒක තමයි මේ ඊ රාජ්‍යයේ තියෙන ප්‍රධානම සංකල්පය there is no one person who can write this it's a team that writes one full team and all of us are responsible to this country responsible to the head of the government head of state who gives us all the support එතුමා සමහරලාට ඔබතුමන්ලා නිතරම හමු වෙලා නිතරම කතා නොකර මගෙන් අහන එක කාරණයක් තියෙනවා දැන් කොහොමද ICT literacy දැන් මට ඒක ඇති රාජ්‍ය ප්‍රධානියා ඒ ප්‍රශ්නේ අහන්න තරම් සංවේදී නම් හොඳ නැහැ ICT literacy කීය බැරිද තව නැන්සල වල ටිකක් දාන්න ඒ අනුව තමයි එතුමා මේ සැරේ යෝජනා කළා නැනසල 14000 ඒ කියන්නේ හැම ග්‍රාම සේවා කොට්ටාසයකම නැනසල ඔබට එන වැඩ ප්‍රමාණය ගැන අමතක කරන්න එපා මේ නැනසල වල වෙන්නේ පුද්ගලයන් පුද්ගලයන් ඇවිල්ලා ඔවුන් ඊ සේවාවන් දිහා බලනකොට ඒව නැත්තම් ඔබෙන් සකස් කරලා මේ නැනසලෙන් ගෙටි වැඩ නැනසල හදන්නේ ඒකට නැනසල හදන්නේ එක පැත්තකින් සාක්ෂරතාවය වැඩි දියුණු කරන්න එක අතකට ඒක එක වට්ටමට ඇවිල්ලා අර රටෝල් එකට යනවා එතනින් එන්නේ බොහොම ඉන්ක්‍රිමන්ටල් චේන්ජස් එන්නේ අධ්‍යාපන මාත්‍යාංශය හැම දරුවෙක්ම අනුරගෙන් අහන්න හැම දරුවෙක්ම මහින්දෝලිය ලැබෙන්නට කියන මේ දරුවා ICT ලිටරේට් වල එන්න ඕනේ කියන සංකල්පය තමයි මහින්දෝලිය ලැබ 10000 එතකොට මේක එක පැත්තයි 14000ක් අපි හදනවා නැනසලව ඊළඟට තරුණ කඩුවු අමාත්‍යාංශයේ වෘත්තීය කොහොම අධිකාරිය කාර්මික අධ්‍යාපන දෙපාර්තමේන්තුව තුළින් අපි උගන්වනවා ICT රාජ්‍ය සේවය අරගත්තොත් ක්‍රීඩා වගේ තැන්වල යම් යම් අප්ග්‍රේඩින් කරනවා PhD අය ගත්තොත් සෑම කර්මනාකාර සාකාරවලින්ම අනිවාර්යයෙන්ම තොරතුරු තාක්ෂණයෙන් ඉහළ තැනකට එන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. එතකොට මේ යන්නේ යද්දී මිලියන 20ක් වූ ජනතාවගෙන් මිලියන 16ක් 17ක් මේකෙන් සම්බන්ධ වුණා. ඔවුන් ඊළඟට බලන්නේ මොකද්ද මේ ගත්මගේ වැඩි මේකෙන් සම්බන්ධ වෙලා හැබැයි ඒක පාවිච්චි කරන්න දැනක් නැහැ. ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් ඒ නිසා මේ පාවිච්චි කරන්න වුණා කන්න මේක මේ අර පුෂ් එක එනකොට අපි මෙහෙන් ඒව සකස් කරලා තියන්නට ඕනේ. මේවා තමයි මෙවලම් ඔබට පාවිච්චි කරන්න පුළුවන්. එතකොට පුද්ගලයෙක් අපිට ගෙන්න ගන්න නැතුව 20යි 20 වෙනකොට එන පුද්ගලයන් සංඛ්‍යාව අඩු කර ගන්න පුළුවන් නම් අපේ රාජ්‍ය සේවයේ අංගෝර වලට මෙන්න මිත්‍රවරුනි අපි එදාට කියන්න පුළුවන් අපි දිනුවයි. ඒ කියන්නේ අද මිනිස් වෙනවා. ඉදරින්නම් කර ගන්න පුළුවන් වැඩ අද අපි ළඟ තියෙනවනේ. අපි හරියට කරන්නේ නැති නිසා බොහොම පැහැදිලි මේවා ඔක්කොම අපිට වෙබ්සයිට් වලින් අපේ ක්‍රමවේද තුලින් කරන්න පුළුවන් නම් අධිපතිතුමනි ඔතුමා අපිට නායකත්වය දෙන වැදගත් දෙයකට doing business index මේ doing business index එක දැකලා තමයි පුද්ගලයන් ඇවිල්ලා ලංකාවේ ආයෝජනය කරනවද නැද්ද කියන එක තීරණය කරන්නේ doing business index එක 20ක් පල්ලයක් වටනයි කියලා කිව්වම 70 ඉඳලා 90ට වටනයි කිව්වම අපි ඒකෙන් හොඳ සිග්නල් එකක් දෙනවා යන්නේ වාරංකාවට ඒක තමයි හොඳ සිග්නල් යන්නේ මේ ඔබට කරත් ඕන මීරට ආයෝජනය එන්න ඔබට කරත් ඕන මීරට සංචාරකීන්නේ ඔබට කරත් ඕන මේ රට මේ ලෝකයේ තියෙන අග්‍රගන්නේ තැනක් වෙන්න හැම පැත්තෙම එක පැත්තෙම නොලෙජ් අප්ඩේට් කරත්තත් එක පැත්තෙම කොමර්ෂල් අප්ඩේට් කරත්තත් මොකක් ගත්තත් this must be a center එතකොට මේ center වෙන කතන්දරේ එනකොට අපිට තියෙන්න ඕනේ අපේ සේවාවන් ටිකක් කොහොම සරලව කරගන්න පුළුවන් ලස්සනයි කොහොම efficient හරි ඒසියෙන් ක්ලික්ස් දෙකෙන් තුනක් කරන්න පුළුවන් වෙන්නට ඕනේ ඒ නිසා තමයි මම ඔබට කියන්නේ මේකේ තියෙන hardware ගැන කල්පනා කරලා බලන්න මම ඒ වගේ කොහොම අඩුවෙන් දන්නේ මම හිතන්නේ කතා බහ කරොත් ICT එකට කොහොම උදව් කරයි ICT එක අර හදලා තියෙන තමා government cloud එක ඒ නිසා මේ servers ගත යුතුද නැද්ද කියන මේවා ගැන ලොකු අපි යන්නට ඕනේ සාකච්ඡාවක් treasury එකේ
සුරේන් ඉන්නවාද මෙතන ප්‍රචලිත ගැටපිය සමග කතා කරද්දී අපිට ප්‍රචලිතයට තාම අපි කියන්නේ නැහැ සර්වර්ස් ගන්න හැදින් දෙන්න එපා කියලා එක අවස්ථාවක් අපි ඒක කියනවා දෙන්නම අමාත්‍යාංශ වල සර්වර්ස් ගන්න සල්ලි ක්ලවුඩ් එක දෙනවා ගවර්න්මන්ට් ක්ලවුඩ් එකේ ස්පේස් අරගෙන බොහොම ලේසි ඒ ගවර්න්මන්ට් ක්ලවුඩ් එක මැනේජ් කරන්න බොහොම කම්පීටින් පුද්ගලයන් දෙක ඒ ගැන සැකසී ගන්න එපා ඔබේ තොරතුරු තවත් කෙනෙකුට බලන්න බෑ බල නොබැලිය යුතු හැබැයි බැලිය යුතු තොරතුරු තියෙනවා නම් it must be open it has to be shared what is available in the central bank now I think the governor has given leadership to that all regulators banking regulators insurance all these people they are now coming on one platform he will tell you what eva share කරන්න පුළුවන් වෙන්න ඕන ඇත්තනේ ඇත්තයි share කරන්න බැන්නම් මේ මේ තීරමක් නෑ මේ ආයතන මම දන්නවා මේ I must pay a tribute to the armed forces the way they share information I am member of the national security council mama kiya avudu namaya thula actually it's a given privilege to sit there to look at how the armed forces have advanced ekulange karya bharaya ekenne ekulange vrutti me katutu wali nemei ewa gena kisise by view naha podi me rate arakshawa ithama me sahuru kala kiyanne dakshanya police dakshanya ada gaunana durada kiyana api dakapu ayana nemei e ඉතින් මම හිතනවා මේවයින් ඉගෙන ගන්න සුබවාදයේ තියෙනවා හැබැයි මේ හැම කෙනෙකුටම මම දැක්කේ ඒ අවස්ථාවන් වල ඉඳපු හම්දාපතිවරු නාරි හම්දාපතිවරු වන් හම්දාපතිවරු පොලිස් පදිවරු මේකට දුන්න විශාල තල්ලුවක් උඩින්ම දුන්න අද අර මම හිතන්නේ අපිට වඩා දුන්නාන්සලගේ නීති දැඩිනේ අපි ඉතින් එතරම්ම දැඩිනේ නෑ රාජ්‍ය සේවය තුළ අපි වැඩක් නොකර ගෞරවය ඇවිල්ලා ඉවර බැරි වුණා කියලා අපි ඊට වැඩි දෙයක් කරන්නේ ආ හැමෝම මල්ලි ඉගෙන ගියා ඉන්නවා අර මේ හැම වෙලේ ආ හැමෝම මල්ලි කියන්නේ හරි මල්ලි යන්න හරි මල්ලි යන්න කියන්නේ නමුත් ලියුමෙන් ගියා ඇව්වා ඒ ක්‍රමවේදය තුළ ඔබතුමන්ලා යම් කිසි efficiency එකක් අරගෙන තියෙනවා well that's two different approaches military functions in one way we function in another but I think we are complementary to each other මේ කතාබහ තුළ ඔබෙන් වැඩගත්ම මට ඉල්ලීමක් කරන්න තියෙනවා ඒ ඉල්ලීම තමයි ඒක මම හිතන්නේ වසන්තදී කියවුවා 2014 දෙසැම්බර් 31 වෙනකොට ඔබතුමන්ලාගේ කාර්ය මණ්ඩලය සමග වාඩි වුණා. ප්‍රධාන කාර්ය මණ්ඩලය මේවට උදව් කරන වෙනත් සහායක කාර්ය මණ්ඩල මේවත් සමග වාඩි වෙලා මහ ජනතාවගේ ඇඟට දැන්න ප්‍රොපෝසල් එකක් හදන්න. හැබැයි මේ හැදීමේදී මගේ එක අත්දැකීමක් මම ඔබට කියන්නම්. උදෙත්ම තොරතුරු තාක්ෂණය ඇතුළත් කිරීමෙන් පමණ කිසිම ක්‍රමවේදයක් කාර්යක්ෂම වන්නේ එයා මම හිතන්නේ ආගම වෙන හිටපු පාලකතුමා ඉන්නවා චූලා ඉන්නවා තවත් හිටපු පාලකවරයෙක් ඉන්නවා අපේ කොන් මගේ ජීවිතේ පටන් ගත්ත ආගම වෙන දෙපාර්තමේන්තුවේ ඉතින් ඒ නිසා මට මේ කියන්න පුළුවන් දැන් ඒ අය කෙලින්ම කම්පියුටර් ගනනලා මේ තොරතුරු දාගෙන එහෙම කරේ නැහැ ඒගොල්ල පොඩි ප්‍රොසෙස් එක රීඉන්ජිනියර් කරා මේ ප්‍රොසෙස් එක කම්පියුටර් නැතුව කොහොමද හදන්නේ කියලා බැලුවා මේ ෆෝම් එක ඕනේද මේ ප්‍රශ්නේ අහන්න ඕනේද මෙතන මේ මිහන මේක පැහැදිලිද කියලා නොයෙකුත් ප්‍රශ්න වුන් මහැකෝ. ඉතින් මේ රීඉන්ජිනියරින් ප්‍රොසෙස් එක කරන්ටම ඕනේ IT ගේම් ඉස්සෙල්ලා. ඊට පස්සේ තමයි IT ගේම් ඕනේ. එතකොට තමයි මේ තියෙන ජම්ප් එක වෙන්නේ. IT ගණාවත් ඔබ කරන්නේ අර ඉන්ෆිෂන්සි දෙක තුනක් එහාට මෙහාට ගියන් පමණයි. ඕනනම් දවස් 3ක් ගිය වැඩි දවස් 2ක් වෙයි. හැබැයි වැඩි ඵලදායක නෑ. Two different things. Efficiency කියන්නේ එකම නේද? Two different things. ඒක අත්දැකලා ඒක මේ ජීවත් වෙච්ච පුද්ගලයන් හැටියට ඔබට මම අමුතුවෙන් මේ පාඩම් කියලා දෙන්න ඕනේ. මෙතන ඉන්න සාර්ථකතු උපාධි කියන කල්පනාකරන්නේ මොකද ඒක ගැන දක්ෂයන්. ඒ නිසා මේක ඕ කල්පනාවේ කල් බලන්නේ process එකට මේක ඕනමද මේ කොලේ ඕනමද මම මේ අදත් මේ උත්සාහ කරනවා මේ රාජ්‍ය ප්‍රමාණ ලේකම්කුවත් ඉන්න නිසා අර ලීක් චිට් එක අපිට නැති කරලා දාන්න බැරිද කියලා. මොකද මේ ලීක් චිට් එකේ අහන මුල් තප්පී නිදිනියත් අහනවා. දැන් මේ he is about to retire. You are asking him what is your first step? අහන්නේ. ඒක පහකට වැඩන්නේ නේ. ඉතින් අරන් යන්න. පදගන්නේ සමහර ඒවා අපිට අපේ මුල්පත් තියෙන්නේ බලන්න ෆයිල් එක හොයන්න හරි නියම් බලදාරයේ කියනෝදින් සබෝඩිනේෂන් වලට වැඩක් දෙන්න පුළුවන් අපිට ඒ ඒවා මේක හරි කියලා නෑ ආදී මුල්පත් තියෙන්නේ එහෙමත් නැත්නම් අපිට ඉඳලා තියෙනවා ඉඳලා පුළුවන් ඉස්සරහ ඉතින් ඒ නිසා මේවා අනවශ්‍ය දේවල් නුගල් තියෙනවා මොකද්ද අර ගහන්න ඕනේ හරි නම ශ්‍රේණිය අහන්න ඕනේද නෑ තනතුර තිබුණාට ඇති අහවලා මේ තනතුර තියෙනවා ශ්‍රේණිය අහන්නේ මොන සේවයේද මොන ශ්‍රේණියේද නිමාඩුල ගන්න දිනේ දැන් කියන්නේ නෝ නෝ කවදාද වෙන්නේ ඔන්න හේතුවක් ගන්න හේතුව හැමෝටම ඒගොල්ලෝ සාමාන්‍ය දෙන හේතුව. ඊමාට මුදී බැරි වෙන්න මේ හේතුව දෙන්නේ. ඉතින් මන් දන්නේ කහන්න ඕනේද කියලා.
Gracias.